2021 නොවැම්බර් මාස 14 වෙනිදා අව්‍යක් බාප් දාදා මදුබන් පළමර කියවීම 1989 නොවැම්බර් මාස 23 වෙනිදා මාතෘකාව ආශිර්වාද පිරිනමන්නාව සතුට කිරීමේ පහසු මඟ අද දින ආශිර්වාද පිරිනමන්නාවන පරම පියා ආශිර්වාද ලත් ඔහුගේ දරුවන්ව දැකීමෙන් සතුටු වෙනවා ආශිර්වාද පිරිනමන්නාවන පරම පියාගේ සියලුම දරුවන් ආශිර්වාද ලත් අයයි නමුත් ඔවුන් අංකානුරූපයි ආශිර්වාද පිරිනමන්නාවන පරම පියා ඔහුගේ සියලුම දරුවන්ට ඒපැන පුරවා ආශිර්වාද ලබා දෙයි එසේනම් අංකයක් තිබෙන්නේ ඇයි සියල්ලන්ටම ආශිර්වාද ලබා දීමේදී ආශිර්වාද පිරිනමන්නා ඒ අංක පිළිවෙලට සිදු නොකරයි මන්ද ඔහුට බොහෝ අසීමිත ආශිර්වාද තිබේ ඒ විවෘත නිදානයක් බැවින් ඔබට අවශ්‍ය තරම් ගත හැක එවැනි විවෘත නිදානයකින් සමහර දරුවන් සියලුම ආශිර්වාද වලින් පිරෙන අතර සමහරු ඔවුන්ගේ ධාරිතාවයට අනුව පිරෙයි වැඩියෙන්ම ඒ ප්‍රණ පුරවා දන් දීම අවිහිංසක ස්වාමී ආශිර්වාද දන් දෙන්නාගේ ස්වරූපයයි ඔබට මින් පෙරද දන් දෙන්නා එනම් දාතා හා වාක්‍ය පිරිනමන්නා එනම් වාග්ය විදාතා සහ වරදාන පිරිනමන්නා එනම් වරදාතා ගැන පවසන ලදී මේ තුන් දෙනා අතරින් අවිහිංසක ස්වාමීගේ ස්වරූපය බව කියවෙන්නේ ආශිර්වාද පිරිනමන්නාය මන්ද ආශිර්වාද පිරිනමන්නා ඊට විගසින් සතුටටපත් වෙයි ස්වාමීව සතුටු කරවන අන්දම ඔබ දැනගත් පසුව සාර්ථකත්වයේ අත්කර ගැනීම ඊට පහසුයි එනම් ඔබගේ ප්‍රණ ආශිර්වාද වලින් පුරවා ගත හැක ආශිර්වාද පිරිනමන්නාව එනම් පරම පියාව සතුට කිරීමේ පහසුම ක්‍රමය ඔබ දන්නවාද? ඔහු වැඩියෙන්ම සෙනෙහස දක්වන්නේ කාටද? ඔහු වැඩියෙන්ම ප්‍රිය කරන්නේ 1 යන වචනයටයි. ආරම්භයේ සිට මේ වනතුරු ඒකායන කෙනාට පමණක් එනම් එක්ෘතාට පමණක් විශ්වාසවන්ත වී ඇති දරුවන් ආශිර්වාද පිරිනමන්නාගේ ගැඹුරු සෙනෙහසට ලක් වෙයි. ඒකායන කෙනාට විශ්වාසනීය වීම යනු පාරිශුද්ධත්වය අතින් පමණක් නොවේ නමුත් සියලුම සම්බන්ධතා අතින් එනම් ඔබගේ සිතවිලි හෝ සිහිනවල පවා වෙනත් කිසිවෙක් නොසිටීමයි එසේ ඒකායන කෙනාට විශ්වාසවන්ත වීම යනු ඔබගේ ආකල්පය තුල නිරන්තරයෙන් ඒකායන කෙනා පමණක් සිටීමයි දෙවනුව ඔබ සෑම විටම ඒකායන කෙනාට මිස වෙනත් කිසිවෙකුට අයත් නොවීමට ස්ථීර පොරොන්දුවක් වී ඇත. සමහර දරුවන් ඒකායන කෙනාට විශ්වාසවන්ත වීමේදී ඉතා දක්ෂයි. කුමන අන්දමේ දක්ෂතාවයක්ද? ඔවුන් පරමපියාට මිහිරි දේවල් පවසයි. එනම් පරමපියා, ගුරුවරයා සහ සත්ගුරු යන ප්‍රධාන සම්බන්ධතා මා ඔබ සමගම පවත්වනවා කෙසේ වෙතත් ශාරීරික ජීවියෙක් වීම නිසා භෞතික ලෝකයේ ගමන් කිරීම නිසා මට භෞතික මිතුරන්ව ශාරීරික ස්වරූපයෙන් ඔවුන්ගේ සහයෝගය සේවය සහ ඔවුන්ගේ අවවාද අනිවාර්යෙන් අවශ්‍යයි පර්මපියා ශාරීරිකයි එමෙන්ම සූක්ෂ්මයි එබැවින් ඔහු සේවා සහකරුය ඔහු වෙනත් දෙයක් නොවේ අශාරීරික සහ සූක්ෂ්ම පරමපියා සමග හමුවක් සැමරීම සඳහා ඔබත් අශාරීරික සහ සූක්ෂ්ම ස්ථිතියේ සිටිය යුතුයි ඇතැම් විට ඔබට ඒ අපහසු බව දැනේ මේ නිසායි ඒ වේලාවට ඔබට ශාරීරික මිතුරන් අවශ්‍ය වන්නේ ඔබගේ හිස බොහෝ දේවලින් පිරී ඇති විට
ඔබ කරන්නේ කුමක්ද? මේ දේවල් පැවසීමට ඔබට යම් කෙනෙකු අවශ්‍යයි නේද? ඒකායන පර්මපියාට විශ්වාසවන්ත ජීවාත්ම ඒවා ගැන කතා කිරීමට අවශ්‍ය වන අන්දමේ සිත් කනස්සලු රැස් කරගන්නේ නැත. එක අතකින් ඔබ බොහෝ සෙයින් පර්මපියාව සතුටටපත් කරනවා. එනම් බාබා මා සමග සෑම විටම සිටින්නේ ඔබම පමණයි. පර්මපියා සෑම විටම ඉන්නේ මා සමගයි. ඔහු මගේ සහකරුවේ. එබැවින් ඔහු ඒ වෙලාවට යන්නේ කොහෙද? සිදුවන්නේ පර්මපියා යෑමද? නැත්නම් ඔබ ඉවතට පියවර තැබීමද? ඔහු සෑම විටම ඔබත් සමග සිටිනවාද? නැත්නම් පැය 6ක් හෝ 8කටද? ඔබගේ පොරොන්දුව උනේ කුමක්ද? ඔබගේ පොරොන්දුව උනේ ඔබ ඔහු සමග බව. එනම් ඔබ මතුවටත් ඔහු සමග සිටින බව සහ ඔබ ඔහුත් සමග ආපසු නිවසට යන බවයි. මෙම පොරොන්දුව ස්ථිරයි නේද? ඔබ චක්‍රය පුරාම ඔහුත් සමග ඔබගේ චරිත කොටස රඟපාන බවට ඔබ බ්‍රහ්මපියාට පොරොන්දු විය. ඔබ එවන් පොරොන්දුවක් කර ඇති බැවින් ඔබට ඒ තිබියදී විශේෂ සහකරුවෙක් භෞතික ස්වරූපයෙන් අවශ්‍යද? බාප්තාදා ළඟ සෑම කෙනෙකුගේම හඳහන තිබේ. පර්මපියා ඉදිරියේ ඔබ මෙසේ කියයි, මගේ සහකරු ඔබ පමණයි. යම් සිදුවීමක් පැන නැගෙන විට මේ දේවල් කොහොමත් සිදුවන බවත් ඔබට එපමණක් අවශ්‍ය බවත් ඔබ පර්මපියාට වටහා දීමට තැත් කරයි. මෙය ඒකායන පර්මපියාට විශ්වාසවන්ත වීම බව කිව හැකිද? ඔවුන් සහකරුවන් නම් එවිට සියලු දෙනාම සහකරුවන්ය. විශේෂිත වූ එක් සහකරුවෙක් නොමැත. මෙය ඒකායන කෙනාට විශ්වාසවන්ත වීම ලෙස හැඳින්වෙයි. ආශිර්වාද පිරිනමන්නා තුල එවන් දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. එවන් දරුවන්ගේ සියලුම වගකීම් සෑම මොහොතකදීම ආශිර්වාද පිරිනමන්නා තමන් වෙතට ගනී. එවන් ආශිර්වාදලත් ජීවාත්ම සෑම මොහොතකදීම සහ සෑම අවස්ථාවකදීම ආශිර්වාදයන්ගේ ලැබීම් වලින් පිරී සිටීමේ ස්ථිතියක් දකි. ඔවුන් නිරන්තරයෙන් සෑම දෙයක්ම පහසුවෙන් අභිබවා යමින් සම්මාන ඇතිව සමත් වෙයි. ආශිර්වාද පිරිනමන්නාවන පරමපියා සියලු වගකීම් ගැනීමට නිති සූදානමින් සිටින බැවින් වගකීම් වල බර ඔබ මත තබා සිටින්නේ ඇයි? ඔබට සිදුවීම සම්මාන ඇතුව සමත් වීමට නොහැකි වන්නේ එය ඔබගේ වගකීම කියා ඔබ සලකන බැවින්ය. ඔබ සමත්වන්නේ තල්ලුවකින්ය. එනම් ඔබට කාගේ හෝ ඇසුරේ තල්ලුව අවශ්‍යයි. බැටරිය සම්පූර්ණයෙන්ම චාර්ජ් වී නැත්නම් වාහනයට තල්ලුවක් අවශ්‍යයි නේද? එබැවින් ඔබ එය තනිව තල්ලු නොකරයි. ඔබට කාගේ හෝ ඇසුරක් අවශ්‍ය වෙයි. ඔබ අංක පිළිවෙලට ආශිර්වාද ලත් අය වන්නේ මේ නිසයි. ඉතින් ආශිර්වාද පිරිනමන්නා එනම් එක්රුතා ඒකායන කෙනාට විශ්වාසනීය යන එක වචනයට කැමති. එක් ශක්තියක් සහ එක් ආධාරකයක්. මෙසේ නොකියයි, එක් කෙනෙකුගේ ශක්තිය සහ තව කෙනෙකුගේ ආධාරය. එක් ශක්තියක් සහ එක් ආධාරකයක් ලෙස සිහි කර තිබේ. ඒ සමගම එක්මත් එනම් ඔබගේ මනසේ මත හෝ අන් අයගේ ඒවා නොව ඔබ ඒකායන කෙනාගේ උපදෙස් අනුගමනය කරයි. එක්රස් එනම් නිරන්තර සහ ස්ථාවර වෙනත් කිසිම ජීවයක් හෝ දීපල ගැන උනන්දුවක් නැත. ඒ අන්දමින්ම එක්තා එනම් එකමුතුකම සහ ඒකාන්ත ප්‍රිය එනම් හුදකලාවට ප්‍රිය කරන කෙනා. එබැවින් ප්‍රිය කරන්නේ එක් එනම් එක යන වචනයටයි. එහෙම නේද?
එවන්නෝ වෙනත් වචනද සොයන්න. පරම පියා කතරම් මහින්සක දෙයක්. ඔහු එක දෙයකින් පමණක් සතුටට පත්වෙනවා. ආශිර්වාද පිරිනමන්නාවන එවන් අහිංසක ස්වාමීකව සතුටු කිරීම ඔබට අපහසු බව දැනෙනවාද? එක යන පාඩම ස්ථීර කරගන්න. එපමණයි. පහකට හෝ හතකට යෑමට අවශ්‍ය නැත. ආශිර්වාද පිරිනමන්නාව සතුටු කරන අයව අමෘත් වේලාවේ සිට රාත්‍රිය දක්වා ඔවුන්ගේ කාලසටහනේ සෑම ක්‍රියාවකදීම ආශිර්වාද වලින් පෝෂණය කෙරෙනවා. ඔවුන් මෙම ආශිර්වාද වලින් ගමන් කරමින් පියාසර කරයි. එවන් ආශිර්වාදලත් ජීවාත්ම ඔවුන්ගේ මනසේ හෝ නෑ සම්බදතාවන්හිදී කිසිම දෙයක් අපහසු බවක් නොදකි. සෑම සිටවිල්ලකම සෑම තත්පරයකදීම සෑම ක්‍රියාවකම සහ සෑම පියවරකදීම ආශිර්වාද පිරිනමන්නා සහ ආශිර්වාද නිරන්තරයෙන් ඔවුන් ඉදිරියේ සමීපව සහ පෞද්ගලිකවම ශාරීරික ස්වරූපයකින් සිටින බව ඔවුන් අත්විඳි. ඔවුන් එකිනෙකාට භෞතික ස්වරූපයකින් කතාබස් කරන අන්දමකින් ඔවුන් එය අත්දකි. කිසිම දෙයක් අපහසු කාර්යයක් බව ඔවුන් අත් නොදකි. අශාරීරික සහ සූක්ෂ්ම කෙනා ශාරීරික ස්වරූපයකින් සිටින අයුරු අත්විඳීමේ විශේෂ ආශිර්වාදය. එවන් ආශිර්වාදලක් ජීවාත්ම ලබා තිබේ. එවන් ආශිර්වාදලක් ජීවාත්ම ඉදිරියේ ස්වාමී සෑම් විටම සිටිනවා. ආශිර්වාද පිරිනමන්නාව සතුටටපත් කිරීමේ සාර්ථක ක්‍රමය ඔබට ඇසුණාද? ඔබට මෙය තත්පරයකදී කළ හැකිද? දෙකක් එකතුලට මිශ්‍ර වීමට ඉඩ නොදෙන්න. එපමණයි. එක් එනම් එක යන පාඩමේ විස්තරණය ගැන බාබා ඔබට වෙනත් වේලාවක කියන්නම්. සියලුම දරුවන්ගේ දිව්‍යමය ක්‍රියාකාරකම් මෙන්ම ඔවුන්ගේ දක්ෂ ක්‍රීඩා ගැනද බාප්දාදා දන්නවා. බාප්දාදා ළඟ සියලුම ප්‍රතිඵල තිබේ. ඔබගේ දක්ෂතාවයේ බොහෝ දේවල්ද රැස් වී තිබේ. ඔබ බාබාට අලුත් දේවල් කියයි. ඔහුට මේ දේවල් නොකඩවා ඇසෙයි. බාප්දාදා නම් සඳහන් නොකරයි. එබැවින් බාප්දාදා කිසි දෙයක් නොදන්නා බව ඔබ සිතයි. කෙසේ වෙතත් ඔහු දිගටම ඔබට අවස්ථාව ලබා දෙයි. සැබෑ වටහා ගැනීම තිබීමේදී දරුවන් සත්‍ය වශයෙන්ම අහිංසක බව පරම පියාට සිතෙයි. එබැවින් එතරම්ම අහිංසක නොවන්න. අච්චා, මේ හමුව වන විට දාදි ජාන්කි, වෛද්‍ය නිර්මලා සහ ජගදීෂ් සහෝදරයා ඔවුන්ගේ විදෙස් සංචාරණයම කර ආපසු ඇවිත්, ඔබ විදෙස් සංචාරයෙන් පසුව මෙහි ඇවිත් ප්‍රතිඵලය හොඳයි. එමෙන්ම සෑම විටම සේවා ව්‍යාප්තියේ සාර්ථකත්වයේ තිබේ. විශේෂ සේවයේ එක්සත් ජාතීන්ගේ සම්බන්ධතාවයද තිබේ. එය ඔවුන්ගේ නමවත් නිම කරන්නේ ඔබගේ කාර්යයි. ජීවාත්මයන්ට පණිවිඩය පහසුවෙන් ලැබීමේ ඔබගේ කාර්ය සිදුවනවා. එබැවින් එහි සිදු වූ වැඩසටහන්ද හොඳයි. ඉතිරිව තිබුණේ රුසියාවයි. නමුත් ඔවුන්ටද පැමිණීමට සිදු වුණා. සාර්ථකත්වයේ වෙනුවෙන් බාප්දාදා ඔබට දැනටම සෙනෙහස සහ ස්මරණය ලබා දී තිබේ. ඔබ භාරතයේ තානාපතිවරු ලෙස ගිය බැවින් භාරතයේ නාමයේ කීර්තිමත් විය. ලෝක පාලකයන් ලෙසින් ඔබ වටේ සංචාරය කිරීමෙන් සතුට ලබනවා නේද? ඔබ බොහෝ ආශිර්වාද රැස් කරගෙන පෙරලා පැමිණ ඇත. නිර්මල් ආශ්‍රමයේද එනම් වෛද්‍ය නිර්මලා නොකඩවා වටේ සංචාරය කරයි. ඇත්ත වශයෙන්ම ඔබ සියලු දෙනාම සේවයේ නියැලී සිටිනවා. නමුත් කාලයට අනුව විශේෂ සේවාවන් සිදුවනවා. එබැවින් ඔබ විශේෂ සේවාවක් සිදු කිරීම වෙනුවෙන් බාප්දාදා ඔබට සුබ පතනවා. ඔබට සේවය සිදු නොකර සිටිය නොහැක. ලන්ඩන්, ඇමරිකා, අප්‍රිකා සහ ඕස්ට්‍රේලියාව
යන මෙම කලාප සතර ඔබ නිර්මාණය කර තිබෙනවා. එහෙම නේද? පස්වැන්න ಭಾರತයයි. ಭಾರತයේ අයට ප්‍රථමයෙන් හමුවීමේ අවස්ථාව ලබා දී ඇත. ඔබ සිදු කර ඇති කුමක්වත් එමෙන්ම ඔබ අනාගතයේ කුමක් කළත් සෑම දෙයක්ම හොඳවන අතර එය සෑම විටම හොඳින් රැඳී තිබේයි. අද බාප්දාදා කලාප සතරේම සිටින සියලුම දිත්ව විදේශිකයන්ට විශේෂ සෙනෙහස සහ ස්මරණීය ලබා දෙනවා. එයට රුසියාවද ආසියාවද ඇතුළත් වෙනවා. ඔබට සේවයේ හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඔබට හොඳ ඉදිරිතරකමක් තිබෙන නිසා ඔබට උපකාරද ලැබෙනවා. එමෙන්ම නොකඩවා උපකාර ලැබෙයි. ಭಾರತයේද විශාල වැඩසටහනක් පැවැත්වීමට ඔබ සැලසුම් සාදනවා. ඔබටම අයත් වූ විශේෂත්වයට සහ සේවය කිරීමට ඇති ගැඹුරු සෙනෙහස වෙනුවෙන් බාප්දාදා ඔබ සෑම කෙනෙකුටම සුබ පැතුම් සෙනෙහස සහ ස්මරණීය ලබා දෙනවා. අච්චා බාබා ඔය සියලුම දරුවන්ට පහසුවෙන් සහ නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරන අන්තම කියා දී තිබේ. මෙම ක්‍රමවේදය නිරතුරුවම අඛණ්ඩව භාවිතා කර පහසුවෙන් සාර්ථකත්වයට කරගන්නා පහසු යෝගී දරුවන්ට නිරන්තරයෙන් ආශිර්වාද පිරිනමන්නාගෙන් ආශිර්වාද ලැබෙන පිරිපුන් සහ ආශිර්වාද ලත් දරුවන්ට එක් යන පාඩම සෑම විටම ශාරීරික ස්වરૂපයට දමන දරුවන්ට අශාරීරික සහ සූක්ෂම පියවරුන්ගේ නිරන්තර ඇසුර තුළින් ස්වාමී නිරතුරුවම ශාරීරික ස්වરૂපයකින් පිණී සිටින බව අත්දකින දරුවන්ට එවන් නිරන්තරයෙන් ආශිර්වාද ලත් දරුවන්ට දානපති වාග්ය පිරිනමන්නා සහ ආශිර්වාද පිරිනමන්නා වන බාප්දාදාගෙන් සෙනෙහස ස්මරණය සහ නමස්කාරය. බාප්දාදා දාදි ජානකී මුණ ගැසෙමින් ඔබ පරම පියාගේ සෙනෙහස බෙදා ගන්නා තරමට ඔබගේ සෙනෙහස සම්පත් ගබඩාව නොකඩවා වඩාත් වැඩෙයි. ඔබ සෑම මොහොතකම සෙනෙහස් වර්ෂාවක් අත්විඳිනවා වැනි. එහෙම නේද? එක පියවරකින් සෙනෙහස ලබා දී නැවත නැවතත් සෙනෙහස ලබා ගන්න. සියලු දිනාටම අවශ්‍ය සෙනෙහස පමණයි. ඔවුන් සියලු දිනාම ඥානය අසා ඇත. එහෙම නේද? සෙනෙහස අවශ්‍ය එම දරුවන් සිටින අතර බලය අවශ්‍ය වෙනත් අය සිටී. එබැවින් ඔබ කලේ කුමන සේවයක්ද? ඔබ කලේ මෙම සේවය නේද? පරම පියාගේ මාර්ගයෙන් ඔබ සමහරුන්ට සෙනෙහස ලබා දුන් අතර වෙනත් අයට පරම පියාගෙන් බලය ලබා ගැනීමට මඟ පෑදුවා. ඥානේ රහස ඔබ දැනටමත් දන්නවා. දැන් නිරන්තර උනන්දුව සහ උද්‍යෝගය ඒවා තුල තිබිය යුතුයි. මන්ද මේ චංචල වෙමින් පවතී. කෙසේ වෙතත් බාප්දාදා සියලුම දිත්ව විදේශික දරුවන්ගේ පිටට තට්ටු කරයි. මන්ද ඔබ වෙනස් ආගමක් වෙනස් දේශ සහ විවිධ චාරිත්‍ර තුළට ගිය නමුත් ඔබ තවමත් මෙහි නොකඩවා සිටී. එමෙන්ම ඇතැම් උරුමකරුවන්ද මතුවී ඇත. අච්චා බාප්දාදා මහාරාෂ්ට්‍ර පූනේ කණ්ඩායම් වලට කතා කරයි. ඔබ සියලු දෙනාම ශ්‍රේෂ්ඨ ජීවාත්ම බවට පත්වී සිටිනවා නේද? පෙර කල ඔබව හැඳින්වුවේ මහාරාෂ්ට්‍ර වැසියන් ලෙස පමණයි. නමුත් දැන් ඔබම ශ්‍රේෂ්ඨත්වයට පත්වී ඇත. පරම පියා පැමිණ සෑම සියලු දරුවෙක්වම ශ්‍රේෂ්ඨත්වයට පත් කරවා තිබේ. ඔබට වඩා ශ්‍රේෂ්ඨ අය ලෝකේ සිටිනවාද? වැඩියෙන්ම වැටී ඇත්තේ ಭಾರತයේ මිනිසුන්ය. එයින්ද චක්‍රය වටා ගොස් ඇති බ්‍රාහ්මින් ජීවාත්ම වැටී ඇත. ඔබ වැටුණු ප්‍රමාණයට අනුව ඔබ දැන් ඉහළ නංවා ඇත. මේ නිසයි බ්‍රාහ්මණයන් යනු මුදුන් ගැටේ බව කියා තිබෙන්නේ.
ඉහළම ස්ථානයේ මුදුන බව කියයි. කන්දක උසම ස්ථානයේද කඳු මුදුන බව කියයි. එබැවින් ඔබ සිටි අන්දමින් දැන් පත්ව ඇත්තේ කවුරුන් බවටද යන සතුට ඔබට තිබේ. වැඩියෙන් සතුටු වෙන්නේ පාණ්ඩවයන්ටද ශක්තියින්ටද? ශක්තියින්ට. මන්ද පහළටම වැටීමට සලස්වා ඇත්තේ ශක්තියින්ට නිසා. තඹ යුගයේ සිටම සෑම විටම තත්වයක් ලබාගත්තේ පුරුෂ සිරුරයි. ආගම්වලද මහා මණ්ඩලේශ්වරීන් බවට ඉස්සින් පත්ුනේ මෑතකදීය. නැත්නම් සිහි කෙරුනේ පිරිමි මහා මණ්ඩලේශ්වරුන් පමණයි. පරමපියා ස්ත්‍රීන්ව ඉදිරියට දැමූ කාලයට පසුව ඔවුන්ද ස්ත්‍රී මණ්ඩලේශ්වරීන් දෙදෙනෙක් හෝ සතර දෙනෙක් පත් කර ඇත. නැත්නම් කිසිම ආගමක කාර්යයකදී ඔවුන් ස්ත්‍රීන්ට ආසනයක් ලබා දුන්නේ නැත. මේ නිසායි ස්ත්‍රීන්ට වැඩි සතුටක් තිබෙන්නේ. පාණ්ඩවයන්ගේ ප්‍රශංසාවද තිබේ. පාණ්ඩවයන් ජයගත්හ. සඳහන් කර ඇත්තේ පාණ්ඩවයන්ගේ නම වුවද වැඩියෙන් වන්දනා කෙරෙන්නේ ශක්තියින්වයි. පෙර කල ඔවුන් ගුරුන්ව වන්දනා කළ නමුත් දැන් ඔවුන් ශක්තියින්ව වන්දනා කරයි. ගණේශ හෝ හනුමාන් වෙනුවෙන් ඔවුන් රාත්‍රියේ පුරා අවදිව නොසිටී. නමුත් ශක්තියින් එනම් දේවතාවයන් වෙනුවෙන් නිසී කරයි. මන්ද ශක්තියින් දැන් අවදි වී ඇති නිසා එබැවින් ඔය ශක්තියින් ඔබගේ ශක්ති ස්වරූපී බලවත්ව සිටිනවා නේද? නැත්නම් ඔබ විටක දුර්වල වෙනවාද? ශාරීරික නෑයන්ට ඇති බැඳීම ස්ත්‍රීන්ව දුර්වල කරයි. දරුවන් සහ මුණුපුරන් වෙනුවෙන් බැඳීම් ටිකක් තිබේ. කෙසේ වෙතත් පාණ්ඩවයන්ව දුර්වල කරන්නේ කුමක්ද? අහංකාරකම නිසා පාණ්ඩවයන්ට විගසින් කෝපය හටගනි. නමුත් ඔබ දැන් ඒ ජයගෙන තිබෙනවා නේද? ඔබ දැන් සාන්තියේ ප්‍රතිරුවන පාණ්ඩවයන් බවට පත් වී ඇති අතර ඔය මව්වරුන් බැඳීම් වලින් නිදහස් වී ඇත. ලෝකයා පවසන්නේ ස්ත්‍රීන්ට බැඳීම් ඇති බවයි. නමුත් ඔය ස්ත්‍රීන් බැඳීම් වලින් නිදහස් බව කියා ඔබ ඔවුන්ට අභියෝග කරයි. ඇත්ත වශයෙන්ම පාණ්ඩවයන්ද ශක්තියේ ප්‍රතිරුවන බැවින් ඔබ සියලු දෙනාම එවන් සාන්තියේ ප්‍රතිරුවේ ඇති බව සහ කෝපේ සලකුණ පවා දිස් නොවන බවට පැමිණෙන කවුරුවත් විස්මයේ ගීත ගායනා කළ යුතුයි. ඔබගේ දෑසේ හෝ මුහුණුවරේ පවා එම කෝපය දිස් නොවිය යුතුයි. ඔවුන්ට තරහ නොයන නමුත් ඉඳහිට ඔවුන් රත් වන බව සමහරු පවසයි. එසේ නම් එය කුමක්ද? එයත් කෝපේ සලකුණක් නොවේද? එබැවින් ජයග්‍රාහී පාණ්ඩවයන් වීම යනු සම්පූර්ණයෙන්ම සාන්තියට පත්වීමයි. එනම් ඔබගේ සිතුවිලිවල පවා ඔබගේ වචන සහ ක්‍රියාවන්හි පවා සාන්තියේ ප්‍රතිරූවීමයි. මව්වරුන් මුළු ලෝකෙටම ඔබගේ බැඳීම් වලින් නිදහස් ස්වරූපය පෙන්වන්න. එය කිසිසේත් කළ නොහැකි බව මිනිසුන් සිතන නමුත් එය කළ හැකි පමණක් නොව ඒ ඊට පහසු බවත් ඔබ පවසයි. මෙම අරමුණ තබා ගන්න. එවිට ඊට අවශ්‍ය සුසුකම් ඔබ වර්ධනය කරගනීවි. ඔබගේ අවධානය කෙබඳු වන්නේද? ඔබගේ මනෝ ස්ථිතිය ඒ හා සමාන වෙයි. මෙම භූමියට මව සහ පියාගෙන් සෙනෙහසේ ජලය ලැබී ඇත. ඵලය පහසුවෙන් මතුවන්නේ ඒ නිසයි. එය හොඳයි. සේවය සහ ස්වවර්ධනය යන දෙකම දැකීමෙන් බාප්දාදා සතුටු වෙනවා. සේවය පමණක් දැකීමෙන් නොව මේ දෙකම දැකීමෙන් බාප්දාදා සතුටු වෙනවා. සේවයේ තිබෙන අන්දමින්ම ස්වවර්ධනයේද එතරම් වර්ධනයක් තිබිය යුතුයි. එනම් දෙකම එකට තිබිය යුතුයි. ආශාවන් නැත. අවශ්‍ය සියලු දේ ඔබට ඉබේටම ලැබෙන බැවින් ඔබ තුල කිසියම් ආශාවක් තිබෙන්නේ ඇයි? කිසිවක් නොකියා
किसीवाक नोइल्ला ओबट बोहो सेले बीटी बे किसीम दया किल्ली मट आवश्य नहत ए बेविन ओब मी तारमटम तृप्ति मद्द ओबगे मेम नंबुनामय ओबगे अवधानी थबागान्न एनम ओब तृप्तिमत् वनातर ओब सियलु देनाव तृप्तिमत् करवा ओउन्व लबीमल प्रतिरूपवट पात् करवनु एत एबेविन तृप्तिमत्व सिट अन्नयवत् तृप्तिमत् करन्न ओबगे विशेष आशीर्वादय मेयाई अतृप्ति नमको सलकुनक्वत् नोतिबिय युतुई अच्छा बाप दादा गुजरात खंडाय महामुवेई मेय ब्राह्मीन जीविते अवसान उपत निसा ओब कायिक वशयेन केतरम रोगी हो दुर्वल वुवत् ओबट तवदुरटत् गमन किरीमट हेकि वुनत् नैतत् ओबगे मनसिन पियासर किरीमट ओबट अत्अटु लबी ऐत ओबट शारीरिकव गमन किरीमट नोहेकि वनु ऐत नमुत् ओबगे मनसिन ओबट पियासर कल हेकि एहेम नेद उपत् हेट तुनक् अवट सरसरमिन ओब दुर्वल वी ओबगे सिरुर तमु गुणी वी ऐति बव बाप दादा दन्नवा एबेविन ओब दुर्वल सह रोगी वी ऐत केसे वितत् सियलु देनागे मनस निरोगी ओब शारीरिक वशयेन निरोगी नोविय हेकि नमु ओबगेन किसिवेक् ओबगे मनसिन रोगी नह सियलु दिनागेम मनसट पियापत्वलिन पियासर कल हेक शक्तिमत् मानसक लक्षणे वन्ने ओबट यामट अवश्य ओनेम तनकट तत्परयकिन या हेकिवीमै ओब इतरम शक्तिमत्द नत्नम ओब विटक दुर्वल वनवाद ओबगे मनसिन पियासर करन अंदम ओब दन्ना विट सह एम पुहुनो वर्धनय करगन ऐति विट ओबट अवश्य ओनेम तनकट तात्पर्यकिन या हेक एक विनाडियक भौतिक लोके एक विनाडियक परंदामे उत्तरीतर देशे सिटीमटत् वेगय ओबट तिबे एबेविन ओबट इतरम शीघ्र वेगयक तिबेनवाद निरंतरेन ओबगे भाग्ये गीत गायना कर अखंडव पियासर करन्न अमृत वेलावे सैम विटम ओबगे भाग्ये एक हो तवदयक ओबगे अवदाने तबागान्न ओबट बोहो मादली भाग्य बोहो मादली लबीम लबी तिबे विटेक एक आकारेक लबीमक्त तवत वेलावक विनत अंदमक लबीमक्त अवदाने तबागान्न एविट ओबगे उत्साहयन बोहो विनोद जनक वेई ओबगे उत्साह दरीमेदी ओबट किसीम विटेक कम्मेलि कमक ऐति नवन अतर ओब नवतावयक अद्दकि एसे नैत्नम समहर दरुवन पवसन्ने मा जीवात्म्यक मा शिव बाबागे दरुवेक मी मा सैम विटम एयम पवसनवा एपमनयि केसे वितत् परम पिया मट कुमन भाग्यक लबा दी तिबेनवाद ओहु मट लबा दी ऐति नंबुनाम मोनवाद ओहु मट कुमन संपत् लबा दी तिबेनवाद मे सियलु आकारे अवदान ओबगे मनसे तबा गन्न लैस्तुवक सादन्न अवदाने लैस्तुव बोहो दीर्घय वितक ओबगे संपत् ओबगे अवदाने तुल तबा गन्न वितक ओबगे बलयन ओबगे अवदाने तबा गन्न वितक गुणधर्म ओबगे अवदाने तुल तबा गन्न विटेक ज्ञाने रेखा सह विटेक ओबगे नंबुनाम ओबगे अवदाने तबा गन्न विविधत्वे सैम विटम विनोदात्मकाय विनोद जनक वेडसटहनक तिबेन ओनेम विटेक विविध नेटुम विविध आहार पान तिबेन अतर ओबट विविधाकार मिनिसुन हमु वेई एय विनोद जनक वन्ने मे निसायि एबेविन मिहिदीद तमन्नो विनोद मत किरीम संधा सैम विटम विविध देवल सितन्न अच्छा वरदानय ओब शक्ति मत्वी ओबगे आदितम संस्कार हस्कर गैनीमते
ඔබගේ හසු කර ගැනීමේ බලය භාවිතා කර එම ස්වરૂපයේ බවට පත් වේවා. උත්සාහ දැරීමේ ප්‍රධාන පදනම හසු කර ගැනීමේ බලයයි. විද්‍යාවට බොහෝ කල් තියා ශබ්ද හසු කර ගැනීමට හැක. ඒ අන්දමින්ම ඔබගේ ආදී දිව්‍යමය සංස්කාර හසු කර ගැනීමට ඔබගේ නිහඬ බලය භාවිත කරන්න. මේ සඳහා නිරන්තරයෙන් මෙම අවධානය තබා ගන්න. එනම් මා එය වී සිටි අතර මාය බවට පත් වෙමින් සිටිනවා. ඔබ එම සංස්කාර වැඩියෙන් හසු කර ගන්නා තරමට ඔබ වඩාත් එම ස්වરૂපයේ බවට පත් වෙයි. වසර 5000කට පෙර දේවල් ඉතා පැහැදිලිව අත්දැකීමට හැකිවන අතර එය ඊයේ සිදු වූ දෙයක් වැනිය. ඔබ බලවත් වන්නේ ඔබගේ අවධානය එතරම් ශ්‍රේෂ්ඨ සහ පැහැදිලි කළ විට පමණයි. පාඨය බ්‍රහමින් ජීවිතේ හුස්ම සතුටයි. ඔබගේ සිරුර හලා දැමුවත් ඔබගේ සතුට අහිමි කර නොගන්න.